ඔගොල්ලෝ හඳුනන ජාතික රූප වාහිනියේ ප්‍රවෘත්ති විකාශනයේදී ඔබ දැකලා තියෙන දුශාන්ත දර්ශන ඒ අවස්ථාවේ එකපාරටම දකුණු පසින් වදින විතරයි මතක ඊට පස්සේ මට 100ක් පතක් නැති වුණා. ඒ කියන්නේ මේගොල්ලෝ බීමතින්දල් තියෙන. ඒ වගේ සැකයක් තමයි පුදියලා කිව්වේ. තාම වේගෙන් වයසට වඩා වේගෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. මට 100 නෑ කිව්වා. සමා වෙන්න කොහොම ආගෙන බැලුවේ නෑ. අම්මගෙන් බලන්න ගියා කිව්වා. 19:90ට කෝල් කළා ඉක්මනින් ගේන්න කියලා සැරෙන් කතා කරලා කියලා. ඒ සාමාන්‍යයෙන් අපි දෙන්න අසාධ්‍යව ඉන්නකොට 100ක් පතක් නැතුව ඉන්නකොට පුදියලෙකට එහෙම අපදෙන්නේ නෑ. අපි මාරාන්තික වෙන්න පුළුවන් 100 නෑ. ඒක අපදීලා. ඔගොල්ලෝ කට උත්තරයක් අතර ගත්තද පොලිසිය? නෑ. කට උත්තරයක් ඒ අවස්ථාවේ ගත්තේ නෑ. හොරණ පිච්ච පැලස්. ප්‍රසිද්ධ කට්ටියක් හොරණ පිච්ච පැලස්. ඔව්. මට නැගිට ගන්න බැරි තත්ත්වෙ ඉඳී තාත්තා ෆෝන් එක අන්සර් කරේ. එයාගේ වයිෆ් අරන් දුන්නේ කවුද කියලා නිකන් ඇදලා පැදලා ඔව්. ෆොටෝ ෆ්‍රේම් කරනවනේ. අපි හැම මිනිහෙක්ම දවසක ප්‍රේම් ගත වෙනවා. නැත්නම් මගේ වේලම නැත්නම් මම මෙලහට ජීවිතේ නතර නෑ. මල්ලි ගැස්තිර මොකද කියන්නේ? උඩින් ලැබෙනවා කාගෙන් නැතුවත්. සබදාහමට මේ එරෙහිව ලොවේ කිසිවක් නෑ. අයිබෝන් මම ආවද ඉංගිරි පැත්තට ආවේ අපේ හිතවතෙක්ට වෙච්ච කරදරයක් නිසා ඒ ගැන හොයලා බලන්න සහ කතා කරන්න කියලා හිතුවා. ඔබට මට කරදර එන්නේ කියලා කාලසටහන් හදලා නෙමෙයි. ඒවා නොසිතන වෙලාවක එන්න පුළුවන් කරදර. ඔබ අනතුරකට පත් වෙන්නත් පුළුවන්. හැබැයි ඔබ අහිංසක විදියට කවුරු හරි අනතුරකට පත් කරනවා නම් ඒ පත් කරපු පුද්ගලයාටත් යුතුයකමක් තියෙනවා. අද කතාවේදී මේ මාතෘකාව කතා කරගෙන යනකොට දකින්නකොට ඕගොල්ලන්ට තේරෙයි කවුද මේ රටේ මිනිසුන් කවුද මේ රටේ නොමිනිසුන් කියලා. ඔගොල්ලෝ හඳුනන ජාතික රූප වාහිනියේ ප්‍රවෘත්ති විකාශනයේදී ඔබ දැකලා තියෙන දුශාන්ත දර්ශන මල්ලි අයබෝවන් අයබෝවන් ඔන්න මං චුට්ටක් පරක්කු වුණා. මීට ටික දවසකට ඉස්සෙල්ලා කරන්න හිටියේ සමා වෙන්න එකට අපි යන් ඇතුළට. ඉතින් ඕගලන්ට මේ මූණ නුපුරුදු මූණක් නෙමෙයි. අනුත් මේ අපහසුතාවයට මේ අනුතුරට පත්වන්නේ මේ මල්ලි මල්ලිගේ ආදරණීය අම්මයි. අද ඕගොල්ලෝ මේක දකිනකොට ඔබට ඇසට කඳුලක් එවි. මම අර කිව්වේ ඒකයි. ඔබට කඳුලක් එවි අනුතුරට පත් කරපු පුද්ගලයෝ මන් දන්නේ නැහැ. ඒගොල්ලන්ට කඳුලක් නැද්ද තෙතමනයක් නැද්ද කියලා. මල්ලි මොකද්ද උනේ අපි මෙතනින්ම පටන් ගමු. ඔය හිතුවු නැති වෙලාවක වෙච්ච කරදරයක්. 2022 දෙසැම්බර් 27 මම රාජකාරිය නිමා වෙලා ඇවිල්ලා අවුරුද්දේ දවස් කීපයක් තිබුණ නිසා මට ආයෙ නමඩුවක් තිබුණේ නැහැ. ගෙදරට අවශ්‍ය බඩු වගයක් ගන්න අම්මට කිව්වා පාට එන්න කියලා. ඒත් එක්ක මම ඒ වැඩේට ගිහිල්ලා එක වෙළඳසැලකට ගිහිල්ලා එන්න ලෑස්ති වෙලා මේ නැමෙතිලා තිබුණේ අපි. නැවතගෙන ඉන්නකොට එක පාරේ නැවතගෙන හිටිය බයිසිකලෙ. ඔව් පාර මේ ආසන්නේ මේ නැවතගෙන ඉන්නේ. ඒ අවස්ථාවේ එක පාටම දකුණු පසින් වදින විතරයි මතක. ඊට පස්සේ මට 100ක් පතක් නැති වුණා. මාව වාහනේ හරහාට විසෙක් වෙලා තිබුණා. අම්මෝයි බයික් එකයි හැදගෙන ගිහිල්ලා. ඉල්ල එතනදීම අම්මගේ කකුල සම්පූර්ණ. ඔව් ඒ මොහොතේම අම්මගේ කකුල ඔයාට 100කුත් තිබිලා වෙන් වෙනවා. නේද? කඩලා ගිහිල්ලා සම්පූර්ණ. කඩලා ගිහිල්ලා තිබ්බා. අපි ඇතුළට යන්. ආදරණීය අම්මව බලන්න යන්න මල්ලි. එනයි. මේ ඉන්නේ අම්මා. ආයි බෝ අම්මේ. දැන් මේ වෙනකොට අම්මගේ කකුල නැහැ. කකුල වෙන් වෙලා වෙන් කරලා තියෙන්නේ. හේතුව අර අපි මේ රූප රාමුත් දාන්නම් පැහැදිලිව මේ ෆයිල් එකක්ම තියෙනවා. ඒක දෙන්නකො මල්ලි උන් ෆයිල් එක මට. මේ තියෙන්නේ මේ ෆයිල් එකේ පින්තූර රූප සටහන්. මේ තියෙන්නේ පැහැදිලිවම මේ ඉන්නේ මේ අම්මව වැටිලා. මේ වාහනේ දැන් ඔයා කිව්වේ මේ වාහනේ මල්ලි මේ කලි වද්දගෙන ටිකක් දුරට ඇදගෙන යන්නේ. ඔයා බයිසිකලෙන් වෙන පැත්තකට විසිරෙනවා. ඔව් මාව විසිකනවා හප්පනකොණ පිටිපස්සේ. අම්මගේ මේ පේනවනේ කකුල මෙතනම වෙන වෙලා. මේ වාහනේ වින්ස්ක්‍රීන් එක පාවා ඒ ආපු වේගය පාලනය කරගන්න බැරුව විඳිලා තියෙනවා. අතරම් වේගයෙන් ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මේ මොහොතේ මේගොල්ලෝ දැන් මේ ඩ්‍රයිවර් එහෙම මෙතන හිටියද නැත්නම් ඩ්‍රයිවර් පැනලා ගිහලා තියෙද? එහෙම මට 100ක් නැහැ. මට 100. එතකොට මේ පින්තූර අරන් තියෙන කවුද? ඔව් දැන් මේ ඡායාරූප පිටිපස්සෙන් ඇවිල්ලා තියෙනවා තවත් බයිසිකලයක හමුදා විශ්‍රාමගිය කෙනෙක්. ඒ පුද්ගලයාට දැනලා තියෙනවා මේගොල්ලෝ යන ගමන එච්චර හොඳ නැහැ. අනිවාර්යයෙන් කවහරි ඇක්සිඩන්ට් කරයි කියලා. මොකද මේ පිටිපස්සේ ඉන්න මිනිස්සු සින්දු කී කිය. ඒ කියන්නේ මේගොල්ලෝ බීමතින්දල් තියෙනවා. ඒ වගේ සැකයක් තමයි මේ පුද්ගලයා කිව්වේ. බැහැලා ගියාම බැලුවාම ඒ තත්ත්වය තේරුණා. කවුවත් ගැහුවේ නැහැ කිව්වා. මේ කවුරුවත් වයස නිසා. තාම වේගෙන් වයසට වඩා වේගෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ මගදී මේ බයික් එකට දෙතුන් පාරම ඕටේක් කරලා තියෙනවා. අලමශ විදිහට යාට යන්න නොදී ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යාට හිතලා තියෙනවා මේ යන විදිහෙන් නම් කවහරි යට කරයි කියලා. ඈතදි මේ තුනලු මේ නවත්තගෙන ඉන්න අපිව හප්පාවි කියලා හිතනවලු. ඉතින් යාට කරගන්න දෙයක් නැහැ. යා දග්ගල දුවලා ඇවිල්ලා
මුලින් බලලා තියෙන මගේ තාත්තේ මට සිහිය නැහැ කිව්වා සමා වෙන්න කොහොම ගැන බැලුවේ නැහැ අම්මගෙන් බලන්න ගියා කිව්වා බලනකොට අම්මගෙන් හයෙන් ලේ බින්දු වගේක් එනවා කිව්වා සිහිය නැහැ කියලා ළඟ ඉඳපු ළමයට කිව්වා කිව්වා ඉක්මනට බෑග් එකත් ලීයක් හොයන්න බෑ එයාට ආමි එකේ නිසා යම් අවබෝධයක් තියෙනවා එතකොට ටක් ගාලා මේ බෑග් එක තියන්න කිව්වල කවුරුත් ළඟ කිට්ටු වෙලා නැහැ මොකද සාකි කියන්නේ නැරෙන මිනිස්සු බයයි නේ මේකේ මරණයක් සිද්ධ වෙලා තිබුණොත් එහෙම ඉතින් අර මිනිස්සු අට වෙලා ඉඳලා වතුර ගහනවා ඒ චාරුපටික මට ලැබුණා අද බලන්න මේ වාහනේ මේ එනකොට මේ මම පස්සේ පොලිසියට ගිහලා ලබාගත්ත ඡායාරූපය මේ ටයර් එකට කඩලා මේ වාහනේ එක තමයි. ඉතින් මෙහෙම වාහනයකට බ්‍රේක් අහයිද ආධික වේගයෙන් බීම ඉතින් මේ සියලු වැරදි කරලා බීම ඉතින් කියලා පොලිසිය ඒක සනාත කරගත්තා. නෑ එහෙම පරීක්ෂණයක් කළා නෑ කියලා මම දන්න විදියට නම් මොකද මේ අර ඩොක්ටර් දාලා නැද්ද? මම දන්න විදියට නෑ හමුදා නිලධාරියා කිව්වා වගේම එතන අසල්වාසී නිවාසවල කීප දෙනෙකුට මට පස්සේ හම්බුණා මේ අවුරුද්දක සීමාව තුළ ඒ හැමෝම කිව්වේ මේ රියදුරා බීම තියෙන විදිය කියලා. නමුත් පොලිසියෙන් දාලා නෑ. මම දන්න විදියට නෑ. ඔව්. එතකොට ඊට පස්සේ දැන් මොකද්ද කවුද මේගොල්ලෝ විසින් මේ මේ රෝහල් ගත කරනවද අම්මව? නෑ නෑ එතන අපට ඉඳපු මේ ප්‍රදේශයේ ඉක්මනටම අම්මවයි මාවයි මාව ඉංගිරි රෝහල්ට එක්කන් යනවා. අම්මව අර හමුදාවේ නිලධාරිය ඔව් 19:90 ට කෝල් කළා ඉක්මනින් ගේන්න කියලා සැරෙන් කතා කළා කියලා. එතකන් එයා ප්‍රථම ආධාර දීගෙන ඉඳලා තියෙනවා. මොකද අම්මගෙන හයෙන් ලේ වාහනේ වෙන නිසා මේ තත්ත්වය පාලනය කරගන්න ඊට පස්සේ තමයි 19:90 හොර්න රෝහලට දෙන්නාම එක්කන් යන වෙන වෙනවා. ඔව්. එතකොට ඔයාට මේ ගොඩක් ඩැමේජ් වාගේ පින්තූරත් තිබුණා. මට 100ක් තිබුණ නෑ ඇත්තටම. දෙන්නාම එක මට්ටමේ. මේ ඉන්නේ අම්මා. ඔව්. කකුල කැපුවට පස්සේ. කකුල කැපුවට පස්සේ. ඔයදින් මගේ චාරෝ. මොන එහෙම වාගේ අනිත් චාර පිටත් වඩා පැහැදිලිව ඇති. සම්පූර්ණයෙන්ම මේ මූණේ අදටත් ඒ විකෘති භාවයන් පිටලා තියෙනවා. ඒ පසු අවස්ථාවල අම්මව නාවන කටයුතු ඒවල් තියෙනවා මේවා නාවන කටයුතු ඔක්කොම දැන් මේවා මෙච්චර දෙයක් වෙද්දී දැන් උසාවියට ගියාද අරයට මොකක්ද උනේ ඩ්‍රයිව් රියදුරාට මෙහෙමයි පළවෙනි අවස්ථාවේ අපිට දෙන්නට 100ක් නෑ දෙවෙනි අවස්ථාවේ අපිට යන්න විදියක් නෑ තුන්වෙනි අවස්ථාවේ කකුල කපන තත්ත්වයක අම්මගේ එතකොට අපි කොච්චර කාලයක් පස්සේදී මේ ළඟ ළඟ අවස්ථාව එදුනා හැබැයි පළවෙනි අවස්ථාවේ මේ පුද්ගලයාට ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නයත් සාමාන්‍යයෙන් අපි දෙන්න අසාධ්‍යව ඉන්නකොට 100ක් පතන්න නැතු වෙනකොට පුද්ගලයාට එහෙම අපදෙන්නේ නැහැ අපි මාරාන්තික වෙන්න පුළුවන් 100 නම් ඒක අපදීලාද පහුවෙන්ද උසාවි දාලා උසාවියෙන් අපදීලා තියෙනවා ඒක අපිට තියෙන ගැටලුව ඒ කියන්නේ පොලිසිය වාර්තා කරලා නැද්ද හරි සිදුවේ මෙහෙම වෙන්නේ නැත්නම් උසාවිය ඕනේ අපේ පාර්ශවයෙන් කිසිම ලෝය කෙනෙක්වත් පොලිසිය යන කෙනෙක්වත් නැහැ ඒක පාර්ශවය තමයි එතකොට යන්නේ ඒ වාර්තා කිරීම ගැන අපිට අවබෝධයක් නැහැ මොකද්ද උනේ කියලා මොකද අපිට තාත්තයිතරයි ඉන්නේ තාත්තට අම්ම බලන්න කොළඹ දුවන්න එනවා මාව බලන්න ඉන්නේ එතකොට ඒ ගැප් එක තුල පොලිසිය කට උතරයක් අතර ගත්තේ නැද්ද පොලිසිය නැහැ කට උතරයක් ඒ අවස්ථාව ගත්තේ නැහැ කට උත්තරේ ගත්තේ අම්මාගේ ටිකට් කපලා ඇවිල්ලා මාස ගානකට පස්සේ මගේ කට උත්තරේ ගත්තෙත් ගෙදර ඇවිල්ලත් සති දෙකකට විතර පස්සේ අප්පච්චි කට උත්තර ගෙනියමක් සිද්ධ දැන් එතකොට දැන් මේ 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 ඔයා හඳුනාගත්තද මේ පුද්ගලිය කවුද කියලා කවුද මේ මේක තියෙනවා මේ වාහනේ පැහැදිලිව තියෙනවා HPP කියලා ගහලා තියෙනවා නම්බරේ ඔය මෙතන මේ ස්ටිකර් එකක් තියෙනවා මේ වාහනේ HPP මොකක් තියෙන්නේ මේක ගහලා තියෙනවා HPP T factory ඒ කොහෙද හොරණ පිච්ච පැලස් අපේ හොරණ පිච්ච පැලස් ඔව් HPP කියන්නේ හොරණ පිච්ච පැලස් ප්‍රසිද්ධ කට්ටියක් හොරණ පිච්ච පැලස් ඔව් ඉතින් ඒවත් තියෙන ගණනාවක් තියෙන ආයතන ගණනාවක ඒගොල්ලෝ මොකද පසුව ඒගොල්ලෝ ඇවිල්ලා ඔයගොල්ලෝත් කතා බහ කරාද ඒගොල්ලන්ට මේක මම හිතන්නේ සාමාන්‍ය දෙයක් වෙන්නේ නැති ඒගොල්ලෝ උත්සාහ කළා උසාවියෙන් අර රුපියල් 20000ක් දෙන්න කියලා තිබුණා අපිට මේ අවස්ථාවේ මම හිතන්නේ අර තත්ත්වය සමනය කරන්න දෙන දීමනාවක් කලබලයක් ඇති වෙයි මේ රෝගීගේ පැත්ත මේ patient ලගේ පැත්ත නමක් හරි සාධාරණයක් කරන්න කියලා. ඉතින් ඒක දෙන්න උත්සාහ කළා. ඒ වෙලේ මම මට නැගිට ගන්න බැරි තත්ත්වෙකදී තාත්තා ෆෝන් එක අංශ වෙලේ. ඔපි කියන හොරණ පිච්ච පැලස් අධිපතිවරයාවද? ඔන්න ඒක තමයි. ඒගොල්ලෝ අර මුදල් දාන්න තමයි කතා කරේ. ආ කතා කරා. ඊට පස්සේ මම ගම මුදල් දෙන්න නෙමෙයි අපි ඉන්න තත්ත්වය ඇවිල්ලා අපිට අවශ්‍ය තත්ත්වය බල පොඩි උදව්වක් කරන්න කියලා. ඒ පාර ඔකේ ඒගොල්ලෝ විසින් අනුතරු සිද්ධ කරා. සිද්ධ කළේ. ඒ නිසා ඍදුරෙක්. ඔව් ඊට පස්සේ ආව කොමරි අමාරුවෙන් ආවට පස්සේ කවුරුද ආවේ? ඒ මහත්මයයි යාගේ නෝනායි තව කවුරු හරි තුන් දෙනෙක් ඉදලා මට අවබෝධයක් නැහැ මට නැගිටලා යන්න බෑ. ඒ වෙනකොටත් මාව අල්ලලා වත්තම් කරලා ගෙලින් කරා. ආ ජාතික රෝහලේ. නෑ අම්මා ජාතික රෝහලේ මම ගෙදර එක්කන් ඇවිල්ලා ටිකට් කපලා ඊට පස්සේ තමයි එන්නේ. වත්තම් කරලා උස්සන්න. මෙහෙට ආවා. ඔව් මම කිව්වේ ගෙදරට එන්න. මේ කවුරුත් මෙහෙ ඔයගලන්ට ගහන්න බෑ ඉන්නේ කවුරුත් නැහැ නේ. ඇවිල්ලා අපි කතා කරලා අපිට උදව්වක් කරන්න මේ තියෙන තත්ත්වෙන් තත්ත්වය දැකලා ඉන්න බෑ. නිකන් මේ පොඩි තුවාලයක් නෙමෙයිනේ. එතකොටත් මාව වත්තම් කරන්න ඕනේ මෙහෙම හේතු කරන්න ඕනේ. ඒ තත්ත්වය තුල මට නැගිටින්න බැරි මත් තිබුණේ. ආවට පස්සේ මං කිව්වේ මෙහෙමයි අර 20000 දෙන්න උත්සාහ කළා 20000 ගන්න දෙන්නගේ. මේ වෙලේ මුදල් දෙන්න එපා. ඔබතුමාමම දන්නේ නැත්නම් මම ඔබතුමාව දන්නේ නැහැ. මේක අධිකරණ කාර්යයන්නේ. ඒක අධිකරණයේ දෙන්න. අපිට සල්ලි නැහැ. අපිට මේ වෙලාව උදව් කරන්න. ජාතික රෝහලේ බෙහෙත් ටික ආරන්දේ මොකද ගොඩක් බෙහෙත් එළියෙන් ගන්න වෙලච්ච වකපාරු. ලංකාවේ බෙහෙත් ඉංග්‍රීසි විච්ච වෙලා විශාල වියදම. බෙහෙත් ටික කෙලිල හොර බෙහෙත් කියන කාලේ. බෙහෙත් ටික ආරන්දෙන්න. හරි? ඊළඟ කාර්යය තමයි අම්මට අවශ්‍ය වෙන උපකරණ මොනවද තියෙනවද ඒක ආරන්දෙන්න. මොකද අපිට මේ වෙලාව මේ වගේ දෙයකට උදව්වක් වත්කමක් නැහැ. මාසික පඩියක් ගන්න රජයේ සේවකයෙක් මම. ඔව්. ඔවුන්ගේ ප්‍රතිචාරය ඔන්න තව ඉල්ලීම් කීපයක් ගලා
ගෙදර උයන් කන්න විදියක් නැහැ. දැන් මේ වෙනකොට මේල් දෙක තුනම මිස් වෙලා මගේ තාත්තට උයන් විදියක් නැහැ. මේ ස්පීටාල දුවද්දි මට නැගිටින්නත් බැ. පුළුවන් නම් අපි අතට එපා. කොහරි කඩේකට ඕඩර් එකක් දෙන්න. ගෙදරට කෑම එකක් ලැබෙන්න සලස්සවල දෙන්න. තාම මානුෂීය සහ ඉල්ලුවේ. ඉල්ලින්කලේ ඉලංකාන්නේ තමයි බයික් එක ඕගොල්ලන්ගේ ඉන්ෂුරන්ස් එකෙන් හදලා දෙන්න. ඕගොල්ලෝ තමයි හැප්පුවේ. ওই ටික තමයි ඉල්ලුවේ. ඒගොල්ලෝ එකට ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. ගියා. මං කිව්වා ටෙලිෆෝන් නම්බර කිල්ලලා තියාගන්න අවශ්‍ය වුණොත් කියලා. එදා ඇත්තම අවශ්‍යතාවයක් ආවා. අම්මේ ඔයාව 20 කී දේ දියෝ. 29 නේද? දෙකේ වාට්ටුවේ ඉඳලා අම්මාව 29 ට මාරු කළා කියලා කොළඹින් මට කෝල් එකක් එනවා. ඔව්. ළඟ කවුරු හරි තියන්න ඕනේ අනිවාර්යෙන් කියලා. ඒතර මම මේ ඉංජිනේරි ඉඳන් කොළඹ මිනිස්සු යන්න බෑ. ඒ වෙලාවේ කෙනෙකුට දෙන්න 3-4000ක් දවස ගන්න දෙන්න මේ මට සල්ලි රූපවාහිනී පඩියක් නෙදී. ඔව් සල්ලි නෑ. එතකොට මම ලොකු අපහසුතාවකට පත් වෙන නිසා මම තාත්තට කිව්වා දුරකථන ඇමතුමක් දෙන්නේ මේ මහත්තුරුන්ට. ඊළඟ කියන්න ඒගොල්ලන්ගේ ටී ෆැක්ටරි එක දෙමළ ආච්චි කෙනෙක් හරි කවන්නේ. අම්මගේ ළඟ තියන අඩු ගානේ රෑවරුව තියන්න දවල්වරුවට මම නෑදෑ කෙනෙකුට හරි කියලා ළඟට යවන්න අපිට මේ මේ වෙලාවේ ලොකු උදව්ව ඒක කියලා. තාත්තා කතා කළා නිකන් අඳුරන්නේ නැති විදියට එයාගේ වයිෆ් අරන් දුන්නේ කවුද කියලා නිකන් ඇදලා පැදලා නිකන් දන්නේ නැති පාට් එකට මේ උදේ කලින් දවසේ කතා කරලා ගිය මිනිස්සු. මේ දැන් නම්බරේ නොදෙන ඉන්න විදියක් නැහැ නේ. එකම නම්බරේට කෝල් කළේ. එහෙම කතා කරලා ඊට අපිට ඔවා කරන්න විදියක් නැහැ. මේ අපි කරන්න උසාවිය කියන එක විතරයි කියලා ඒ කියන්නේ අර උසාවියෙන් දෙන්නේ. ඔව් කියලා ප්‍රතික්ෂේප කළා. එදා ඉඳලා ඒ හොරණ පිච්ච පැරස් අධිපතිවරයාගේ බිරිඳ. ඔව්. එදා ඉඳලා අද අවුරුද්දයි මාස 3 වෙනවා 27 වෙනදට ඒ දක්වා කාලය තුළ කිසිම දුරකථන නැමුතක් හෝ කිසිම කතාබහක් නැහැ. හැබැයි එතෙන්දී අපිට පිච්ච පැරස් කිව්වහම මොකද හොරණට මගේ තීරණ සම්බන්ධක අම්මා තාත්තා ඉන්නේ හොරණ, අයියා ඉන්නේ හොරණ. මේ පිච්ච පැරස් මම දන්නේ පොඩි කාලේ ඉඳලා මේ ඒගොල්ලෝ ප්‍රේම කරනවනේ. ෆොටෝ ප්‍රේම කරනවනේ. අපි හැම මිනිහෙක්ම දවසක ප්‍රේම ගත වෙනවා. නේ අපි හැම මිනිහෙක්ම ෆොටෝ එකක් ෆ්‍රේම් එකකට රාමු වෙන ෆොටු වෙනවා. ඊට පස්සේ මල් මාලයක් එනවා. ඕගොල්ලන්ටත් ඒ දවසක කාලයක් එනවා. මෙතන තියෙන්නේ මනුස්සකම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඔව් එතනින් කතාව කාගේ තිරෙනවනේ. ඔව් ඒගොල්ලෝගේ දරුවෝ ඇති දරුවවත් කියන්නේ නැද්ද? දැන් මේ අම්මා විඳින දුක අම්මට ඇඳින් බහගන්න දෙන්න ඔයා ලොකු ප්‍රශ්න දෙකකින් ඉන්නේ දැන්. නේද අම්මා විතරක් නෙමෙයි එක පුද්ගලයෙකුට වෙන හානියතුළු පවුලක් කඩාගෙන ඉවරයි. ඔව්. මොකද අපි වෙන්දට සාමාන්‍ය විදිහට අපි ජීවිතේ ගෙනිච්ච මම රැකියාවක් කළා තාත්තා රැකියාවක් කළා ඒ එන ආදායමෙන් අපි බොහොම හොඳට ජීවත් වෙනවා. දැන් තාත්තා රැකියාවට යන්න විදියක් නැහැ. එයා ලොකු වයසයි දැන් එයා ලොකු ටෙන්ෂන් එකකින් ඉන්නේ මේ අම්මා කටයුතු කරන්න කියලා නොකරපු දේවල් පරිගණකයක් අල්ලපු නැති කෙනෙකුට පරිගණකේ වැඩ කරන්න කිව්වා කියලා උයපු නැති කෙනෙකුට උයන්න කිව්වා. තාත්තා අදපත් වෙලා තියන්නේ අසීරුතාව හිටපුවාන් තාත්තා මේ වැඩේ අතහැරියා. එතකොට මට රැකියාව කරගන්න නිදහසේ නැහැ. අම්මා කෝල් කරනවා මට කොල්ලොකට. එතකොට ඒ රස්සාව දාලා මට දුවන්න බෑ. එතකොට ඒ රස්සාව නැතුව අපි තුන්දෙනාට ජීවත් වෙන්න විදිහක් නැහැ. ඉතින් අපි තුන්දෙනාම පවුලක් විදිහට තාම අසීරු තත්ත්වයකට ඇදලා තියෙන එක අනතුරුයි උනේ. හැබැයි ඒ අනතුරු තුළ මේ මිනිස්සු අපිට මම ඒගොල්ලන්ගේ ඉල්ලුව එක ඉල්ලීමයි. මට ඔයගලෙන් කිසි දෙයක් ඕනේ නැහැ. අපි වැටුනේ නෝන් දැන් වැටලා තියෙන ස්ටෙප් දෙකක් විතර පහළට මේ අනතුරේ. ඒ ස්ටෙප් දෙකෙන් මා උස්සලා තීචතන තියන්න. එතනින් එහාට මට යන්න රස්සාවක් තියෙනවා, ජීවිතයක් තියෙනවා. මම මිනිස්සෙක් විදිහට මට උපයගෙන ජීවත් වෙන්න පුළුවන්. ඔයගලන් පසා ගන්න උද්ගලයෙන් නෙමෙයි. ඒ නිසා මම කියන්නේ මූලික උදව් ටික කරන්න. හැබැයි ඒ මූලික උදව් ටික ඒගොල්ලෝ නොකිරීම තුල අවුරුද්දක් යනකොට අපි කොයි තරම් පරිහානියට පත් වෙලාද? ඔව් මට තේරෙනවා. ඔයා සම්පූර්ණ මේ ෆ්ලැටේ ෆ්ලැට් වෙලා ඉන්නේ. ඔව් බිම්මටම සමතලා වෙලා ඉන්නේ. ඔය වෙනදට එක පවුලක් විදිහට ජීවත් වෙච්ච එක අපි දැන් පවුල් දෙකක් හා සමානයි. මොකද අම්මා වෙනුවෙන් වෙනම උයන්ද කරන්න තාත්තට සිද්ධ වෙනවා. මම වෙනම ගිහිල්ලා කැන්ටින් එකෙන් හරි කොහෙන් හරි කන්න වෙනවා. ඒතකොට එක වීදම ඩබල් වෙනදට එක බත් එක උයලා තමයි අපි තුන් දෙනාට. දැනට තියෙන අඩුපාඩු ටිකම තමයි ඔයාට බෙහෙත් වලට යනවා. සතියක් ගානේ මේ අම්මගේ පෝෂණ ද්‍රව්‍ය ගෙනත් දෙන්න ඕනේ. මොකද අපි කන විදියට අම්මට කන්න දෙයිලා බෑ. එතකොට මාස් මාළු කිරිබිත්‍ර සියල්ල ගණන් යෝගේ අම්මේ. ඒක පිටි ජාති ගණන් යෝගය. එතකොට ඒ විදිහ. ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් අවශ්‍යයි. බේත් සිංගල බේත් කරන්න දුරට එක්ක යන්න ඕනේ. ඉංග්‍රීසි බේත් වලට පරීක්ෂණ වලට හොර්න රෝ වලට එක්ක යන්න ඕනේ. ජාතික රෝ වලට පෞගේ කාලෙම එක්ක ගියා සති දෙකෙන් දෙකට. ඒගොල්ලෝ එක්කන් එන්න කියන තුවාලය අධීක්ෂණය කරන්න. ඊට අමතර මේ එන සීළු දේත් එක්ක කකුල දාගෙන ඇවිද්දව ගන්න ඕනේ. එතකොට මේ මේ මෙයා සම්බන්ධයෙන් වෙනම ඇටෙන්ෂන් එක තියාගෙන ඉන්නවා. ඔව් ඔව්. ලේසි නැහැ. අම්මට මොකද හිතෙන්නේ දැන් මේ මේ කරපු කට්ටිය සලකන්නේ නැති එක ගැන මොකද ඉන්නේ? අම්මලව හප්පලා කකුල්ල නැති කරලා. වෛරයක් නැහැ මාත් එක්ක එකක්වත්. නවතුදී ඒගොල්ලන්ට වටිනා අපේ විල බලන්න කියන්න. ඇත්තම මගේ මේ ළමයා නැත්තම් මම මෙලහට ජීවතුන් අතර නැහැ. මාත් ඇතසේ ඇති තිබු වෙලා පුළුවන් විතර කන්න බොඩ ටික දේව කරනවා. අහල් බාල වෙන සුසෑහෙන සලකනවා ඇති. මේ පුතා තමයි සීලම දෙන්නේ මේ වගේ පුතෙක් නැත්තම් මම මෙලහට ජීවතුන් අතර නැහැ. මයිලා මම බුදු වෙන්න ඕනේ මේ කරන වෙලට යා ගැස් දෙකක් නැතුණාන්ත වෙන මං අන්දා. මං ඉතින් මොකද කරන්න කියන්නකෝ. මල්ලි ගැස් දෙක මොකද උනේ මල්ලි? අයි දිගලස නිදිමරීම තමයි සිද්ධ වෙනවා. ඒක රූපවාහිනියේ න්ියුස් කියලා ඒ පොඩක් කතන්දරේ මට කියනවා. මම ඒ නේ මම අලවියංශේ වැඩ කරන්නේ. එතකොට රාජකාරී කටයුතු කරනකොට කොහොමත් 9:10 අතර වගේ සීමාවක් වෙනවා. ඉංග්‍රීසියට බස් එකක් ආවව තියෙන මොකද මම දැන් බයික් එක නැහැ බස් එක යන්න වෙලාදී. බයිසිකලෙත් නැහැ දැන් නේ. බයිසිකලෙත් නැහැ. ඒක අදන්න ලොකු වේදමක් යනවා. ඉතින් ඒක නිසා දැන් සම්පූර්ණයෙන් බස් එකෙන් එන්න ඕනේ. එතකොට අටාමාරෙන් පස්සේ ආ ඉංග්‍රීසියට බස් එකක් කොළඹ විදිහින් 10 ගානට. පැය දෙකක් බස් එකක් නැහැ. අටාමාරට මට පාරට ඒ ගන්න වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට.
තොර 10 ගානේ බස්සේ තමයි ගෙදර එන්නේ. ඉතින් ඒ ගෙදරට එනකොට 12 පහ වෙනවා. ඊට පස්සේ වෝෂයක් දාලා කාලා හිට කැවිල අම්මගේ වැඩ ගොඩක් තියෙනවා. නිකන් නිදියන්න බෑ. අතේ තෙල් ගන්න ඕනේ. උදේ හවස මේ තෙල් ගහලා ඇඟිලි මේවා වැඩ කරන්නේ නැහැ. මේවා සම්පූර්ණයෙන් තෙල් මසාජ්ජාක් දෙන්න ඕනේ. ඊට පස්සේ මේ කකුල උතන්න ඕනේ. මේ හැඩේ පවත්වාගෙන නැත් මේක මහත් වෙලා බල්බුණොත් නැවත ඔපරේෂන් කරන්න වෙනවා. කකුල කෘතිම කකුල දාන්න බැරි වෙනවා. ඒ නිසා මේ හැඩේ තියෙන්න ඕනේ මේ හැඩේ. එතකොට මේ වෙලෙන් වෙනම කාලේ මේ ටික කරලිවා මම පුළුවන් වුණොත් අම්මගේ මානසිකවත් හදන්න එක්කන් ගිහලා ටීවී එක ගාව වැඩි කරලා මම කරපු ඇක්ටිවිටීස් මොනවා නිවුස් කියවනවා නම් ඒවා පෙන්නලා පොඩ්ඩක් එයාගේ හිතත් මනසත් හදන්න ශාරීරික මානසික දෙකම හදාගෙන තමයි මම මේ ගමන මේ අවුරුද්දක් තිස්සේ එන්නේ. එතකොට එළියනවා දන්නේ නැහැ. අවුරුද්දේ මාස 3ක් දැන්. මාස 3කට වෙන්න එනවා 27ට 3යි. එතකොට ලේසි නෑ එළියනවා දන්නේ නැහැ. අනිත් පැත්තට ආපහු නැගිටලා 4යි ගන්න නැගිටලා 5යි ගන්න යන්න. මොකද ආයතන නීති වලට මට එකඟ වෙන්න ඕන. මට විතර වෙනම නීති නෑනේ. එතකොට 8 වෙනකොට මම ගිහලා ෆින්ගර් ප්‍රින්ට් එක ගහන්න ඕනේ. එතකොට රාජකාරිය වලට මම ආයන්නේ නේද. එතකොට අසීමිත වගකීම් එක තමයි එතන වැඩ කරන්න වෙන්නේ. ඒ අසීමිත වගකීම් එක මේ වගකීමත් එකතු වුණාම ලොකු පීඩනයකින් ඉතේ සියල්ල මට දරා ගන්න ශක්තිය තියෙනවා. මගේ හිත ශක්තිමත්. හැබැයි මගේ ශාරීරික අංග ශක්තිමත් නැහැ. ඒවා දන්නේ නැහැ නේ මම ප්‍රශ්නෙක ඉන්නවා කියලා. S2 ෆේල් වෙන්න පුළුවන්. තුවාල වෙන මේ කකුල ඉදිරියට. දැන් දැනටත් ඔයාට පෙනි වඩුයි. අඩු වුණා නම් ඊට පස්සේ මම බේත් කළා. සිංගල බේත් කළා. මොකද ඉංග්‍රීසි බේත් කළා. කාච දාන්න ඕනේ. කාච දැම්මොත් එහෙම අම්ම උස්සන්න බැහැ. මොකද සම්පූර්ණ උස්සගෙන මෙයා කටුත් මං කරන්නේ. බර උස්සන්න බැරි වෙනවා නේ. ඉන්දර බලන්න බැරි වෙනවා. ඉතින් ඒ තත්ත්වය තුළ කාච දානක පැත්තක දාලා සිංගල. දැන් ඔයා තමයි නාවන්නේ කරන්න ඔක්කොම. සිංගල දෙයක් කරන්නේ. මොකද වෙන කාටවත් මම දෙන්නේ නැහැ. ඒක හේතුවක් අම්ම වැටුනොත් එහෙම උකුල්ලට දාන්න වෙනවා. ජීවිත කාලෙම අම්මට ඇඳෙමින් ඉන්නවා. මම මොකද උදේ ඉඳන් වතුර දාලා හවස කලේ බින්ද වගේ යනවා නේ. දැන් මේ අවසාන ස්ටෙප් එක ළඟාවෙන් මම ඉන්නේ මෙයාගේ කකුල දාලා කොහොම හරි මෙයා හෙද්දෙනක තමයි මගේ තියෙන ලොකුම ටාගට් එක. දැන් මල්ලි වාඩ තියෙන අඩුපාඩු ටික කියන්නේ අපේ අපේ වටා සුදා වටා වදන ලෝකේ ඉන්නවා ආදරණීය තෙතමනේ සහිත මිනිසුන් අර පිච්ච පැලස් මිනිසුන්ට තෙතමනේ නැති වුණාට මම හිතනවා මේක බලලා හරි අපි ඔබට දැන් අම්මකෝ වගේ වෛර කරන්නේ ඔබ ඔබේ යුතුයකම කරන්න. අර මම නැවතත් කියනවා ඔබත් දවසක බිත්තියක ප්‍රේම වෙනවා. ඒකට මෙහෙම සුදු මල් මාලෙකුත් එනවා. ඒව දැනගෙන ජීවත් වෙනවා නම් මේ මෙහෙමයි. ලෝකේ හැබැයි එහෙම දැනගෙන ඒක තමයි අය මම ඒකට කතා කරන්න ගියේ. දැන් ඇත්තටම දැන් මේ සිද්ධිය අපිට වුණා. දැන් මේක මම අවුරුදු ගානක් දරාගෙන යනවා. නමුත් මේ මට හඬක් තියෙන නිසා අයලා ළමගෙන් අහනවා පත්‍ර වලින් කතා කරලා අහනවා මේ මට වේදිකාවක් තියෙනවා. මම මේ වේදිකාව ඔයගොල්ලන්ගේ ඉල්ලන්නේ කාරණේකව දැන් අපිට වුණා වගේ තව වෙන එක වලක්ව ගමු. දැන් ඇති මේ අනතුරු වෙලා මිනිස්සු කී දෙනෙක් පාරට වැටිලා ඇද්ද කියා ගන්න බැරි කතා ඇද්ද? ඒ අතර එක කතාවක් විතරයි මගේ කතාව. ඒක සංවේදී වෙන්න පුළුවන්. ඊට වඩා සංවේදී කතා තියෙන්න පුළුවන්. ඒ නිසා මෙහෙම දෙයක් වුණාම අඩු ගන්න ඔයා නම් මාව හැපුවේ මං යම් තාක් සුවපත් වෙනකම් මට යුතුයකම හැබැයි යුතුයකම මිනිස්සකම මේ මිනිස්කම මිනිස්සු පාවිච්චි නොකරන නිසා නීතිය තුලින් විලංගු දාලා රකවරණයක් දෙන්න ඕනේ කියන නීතියක් බවටවත් අඩු ගන්න මේක පත්කරනද කියන මං ඉල්ලීම කරන මොකද ලෝකේ තත්ත්වය අයියා මට වඩා දැකලා තියෙන ලෝකේ රටවල් වල ගිහිල්ලා දියුණු ලෝකේ රටක නම් මල්ලි මේ වගේ සිදුවීමක් වුණා පසු අපි කියමු ඕස්ට්‍රේලියාව කියලා මෙහෙම තැනකට වැටෙන්නේ නැහැ. ඉතින් මං කියන්නේ මෙහෙම තැනකට වට්ටපු මිනිස්සු වගේ කියන්න ඕනේ. ඒ වගකීමට වග වෙන්න ඕන. ඒකනේ වැදගත් වෙන්නේ. හරි. ඒගොල්ලන් නේ ඒක නිසා තමයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වෙන්න පුළුවන්, දේශපාලකයන් වෙන්න පුළුවන්, නීතිඥයන් වෙන්න පුළුවන්. ඒ අයට දැන් හරි මට ලොකු පිනක් අම්මට සහ මේක ටර්නින් පොයින්ට් එකක් කරගෙන ලංකාවේ නීතිය මොකද සුද්දාගේ නීතිය තුළ අපි තාම ඉරලා ඉන්නේ. දැන් ලොයස් ලයික් කතාලම කියන්නේ මේ නඩුව ගියත් මලොත් තමයි රුපියල් ලක්ෂයක වන්දියක් ලැබෙන්නේ කියලා. ඉතින් මරුණා මලගයක් කරගන්න රුපියල් ලක්ෂයක් ඉතින් බැරි රටට හැබැයි ඔයාලට වන්දිල්ලුවක් මේගොල්ලන් නඩු දාන ඒගොල්ලෝ කියන්නේ සිවිල් නඩුවක් දාන්න කියන කාරණේ. සිවිල් නඩුවක් දානවා කියන්නේ තව අධික වියදමක් දැම්මා. සමහර විට ඒ කාලය ගත වෙනකොට අම්මා ජීවිතුන් අතර ඉඳී දන්නේ නැහැ. මම ඉඳී දන්නේ නැහැ. ලංකාවේ කවුරු හරි යමක් every action got the reaction කියලා තියෙනවා. මොන හරි ක්‍රියාවක ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒක ලැබෙන්න උඩින් ලැබෙනවා කාගෙන් නැතුණත්. සබදාහමට මේ එරෙහිව ලොවේ කිසිවක් නැහැ. ඉතින් ඒක අතා දෙකක් නැහැ. ඒක පසක් වේවා කියලා පිච්ච පැලස්ට කියනවා. ඊට අමතරව කියන්නේ දැන් මං කොනේ ලෝකයේ තෙතබනේ සහිත මිනිසුන් අපි මැරෙන බව දැනගෙන ජීවත් වෙන මිනිසුන් මා වටා ඉන්නවා. ඒ මගේ ප්‍රැක්ටිකලි මම අවුරුදු ගානක් තිස්සේ දන්නේ. ඔයාට යම් කිසි මේ අම්මා වෙනුවෙන් ඔයා වෙනුවෙන් මොකද්ද ඔයාට තියෙන අඩුපාඩු ටික ඔයාට දැන් ඒ ටික කෙලින්ම කියන්න මල්ලි. ඔය ඇත්තම ඉතින් මෙයාගේ මේ කටයුතු කරගෙන මේ අර තිවිච්ච ජීවන චක්‍රේ මට යන්න බෑ වෙනවා. ඒක ලොකු ප්‍රමාණයක් කියනවා. ඒ දින ඒ වෙන් අපිට කරගන්න බෑනේ. රජයෙන් දීමනාවක් දෙනවා අඩු ගන්න. එහෙම දෙයක්වත් අපිට ලැබිලා නැහැ. නමුත් ඉතින් ආද වෙනකන් එහෙම දෙයක්වත් නෑ. අඩු ගන්න මෙයාගේ සුභ සාධන ටික කරගෙන යන්න මට ඒක ලැබෙනවා ලොකු. ඔව්. දැන් කකුල දාන්න වැඩ පිළිවෙලක් ඔයා කරගෙන
ප්‍රමාණයකට තියෙනවා උදව් කරන්න ලෑස් වෙලා ඉන්නවා ඒ උදව් එකතු කරගෙන ඉදිරියේදි මම ඒක තමයි කරන්න ඇත්තට ලෑස් වෙන්නේ ඔව් ඒකට සරලන මුදලක් තියෙනවද දැනට ලොකු මුදලක් නැහැ ඒ අර අවශ්‍යතාවක් තියෙනවා ඔව් ඉදිරි තව මේ මේක පවත්වාගෙන යන්න එපා ඔයාගේ හයියෙන් ඔක්කොම ගන්න ඕන නේද මේ මේ ඒක මත විතර නේද හැමෝම අහන්නේ ඕකට විතරයි නමුත් ඊට එහා ගිය විදන් ගොඩක් එක්ක දැන් මේ මොකද සතිපදා ලංකාවේ ආර්ථිකයත් එක්ක ගත්තාම හැමදේම ඒක පවත්වාගෙන යනවා පවත්වාගෙන යනක මොකද තව කන්න බොන්න ඕන පෝෂණීය මට මෙයාව අතහැරලා තනියෙන් පියාඹන්න පුළුවන් කාලයක් හදා ගන්නකම මේක හරි අසීරු කාලයක් මොකද මේ ගියතුළු තියෙන සම්පත් පමත් සීමිතයි කලමනාකරණය කරගෙන යද්දී හරි අපහසුතාවයෙන් කරගන්න වෙන ඉතින් ඒ නිසා මට මෙහෙමයි කියලා කියන්න බෑ නමුත් දකින්න කෙනෙකුට මේ අයියා කතාව තුළ ඒක දැනෙයි මේ එහෙම තමයි සයිම සංවේදීයා ඉන්න ඔයාලට අනිවාර්යයෙන්ම උදව් ලැබෙන බව මම දන්නා මම වාගේ දුරකථන අංකේ දාන්න නැවතත් කියනවා කකුලට අවශ්‍ය කරන ඒ ක්‍රියාවලිය කරන් යනවා මොකද ගොඩක් අය දාපු ගමන් කකුලක් දෙන්න ආයි ඉතින් නිසා මේ ඒක නෙමෙයි අවශ්‍ය කරන අර මයිල ඔබට පැහැදිලි දැන් මොකද්ද කියන එක මේ ඒකට මම ඔබගේ නම්බරේ දාන්නම් මල්ලි ඔයාලට කතා කරන්න මුතිය විශේෂ WhatsApp ඉන්නවද ඔව් WhatsApp එක ඔන් කරලා තියාගන්න විශේෂයෙන් පැය 24 ම ඔන් කරලා තියාගන්න අපිට උදේ නම් ඇමරිකාවට රෑ හරිද අපිට උදේ නම් නිව්සීලන්ත වලට හවස ඉතින් ඒ නිසා ටයිම් සෝන් එක දැනගෙන මොකද ගොඩක් අය WhatsApp වලින් තමයි අමතන්නේ ෆෝන් එක ඔන් කරලා තියාගන්න මට කළ හැකි දේ මම කරනවා ඔබට කළ හැකි දේ ඔබ කරන්න අම්මා තව කාලයක් සතුටින් තියන්න තමයි අපේ උමනාව තියෙන්නේ ඒ අසතුටට දාපු අය හිතනවා නම් අපි සතුටින් ජීවත් වෙනවා කියලා මරණය කාටද පොදු දෙයක් මෙහෙම දේවල් කරලා පන්සල් ගිහිල්ලා බෝධි වටේ ගිහිල්ලා මේ වතුර කාල හතක් මේ මොනවද අර මේ බෝධියට නෑ වට වැඩක් නෑ මේ මේවා පාප කර්ම සමාජයට පේන දම්පින් කළාට වැඩක් නෑ මේවා පාප කර්ම මොකද එවැනි දෙයක් සිදු කරලා තියෙන්නේ මේ විහිං කරගත්ත දෙයක් නෙමෙයි ඒගොල්ලෝ පිටුපසින් ඇවිල්ලා හප්පල කරපු දෙයක් ඒක තමයි එයාලගේ රියදුරෙක් තමයි සිද්ධ කරන්නේ ආයතනේ නමුත් රියදුරා ඉක්මවා ගිහලා හුව රැක ගන්න විතරයි උන්ගේ එකම අරමුණ. ඔහු වෙනුවෙන් පෙනීසිනවා. එතකොට මේ පාර්ශ්වයට යමක් කළා ඒ ප්‍රශ්නේ සමතේ කරගන්න තිබුණානේ අවස්ථා කීපෙකදී. අනිවාර්යයෙන් ඔවුන්ට ඒක අපි උත්සාහ කළේ නැහැ නඩුමකට යන්න. අපි කළෙත් මේ කතා බහ කළා මේක සමතේ කරගමු මොකක් හරි කරන්න කිහිදී එයාලා උනන්දු වෙනකොට අපිට පස්සෙන් යන්න බෑනේ බෑ. අපි බලාපොරොත්තු වෙනවා ඔන හොරණ පිච්ච පැලස් අධිපතිතුමාටත් ඔහුගේ ආදරණීය බිරිඳටත් ඔහුගේ ආදරණීය දරුවන්ටත් කියනවා මේවා දිහා බලන්න හොරණයි ඉංගිරියයි කියන්නේ පොඩි දුරයි පැය කාලකින් එන්න පුළුවන් මම විශ්වාස කරනවා ඔබයි කියලා මම විශ්වාස කරනවා ඒගොල්ලෝ එයි කියලා අපි බලමු මේ මේක ඔවුන් දකිනවනේ මොකද අපි මේ අනිවාර්යෙන් දකින බව දන්නවා ඒ මනුස්සකම ටික කොටසක් හෝ ඉතුරු වෙලා ඇති කියලා අපි විශ්වාස කරනවා හැබැයි ඒ කොටස ඒගොල්ලෝ ඉෂ්ට කරાવી ලෝකේ ඉන්න කොටස ඕගොල්ලන්ට ආදරය කරන මේ අම්මලාගේ මේ මේ දුකටපත් මිනිසුන් වෙනුවෙන්ම තමයි අපි ඉන්න ඕනේ මොකද අපි දවසක යනවා නේද අපි දවසක යා යුතුයි ඒ යනකොට කරපු දේවල් විතරයි ගෙනියන්නේ හම්බ කරපු දේවල් ගෙනියන්නේ නැවතත් කියනවා අපි හැමෝම ප්‍රේම එක රාමු වෙනවා පොච්ච පැලස් ගොඩාක් ෆොටෝ රාමු කරනවා අධිපතිතුමාද රාමු වෙනවා ෆොටෝ එකකට අධිපතිතුමියද රාමු වෙනවා ෆොටෝ එකකට තමන් විසින් සුජාත ලෙස ජාතක කරපු දරුවෝද දවසක ෆොටෝ වලට රාමු වෙනවා ඒක දැනගෙන ජීවත් වෙන්න එහෙනම් අපි බුදු සරණයි අපි නැවත එන්නම් මම විශ්වාස කරන දුෂාන්ත මල්ලි ඔයාට මනස නිරවුල් වෙන්න මොනවා හරි සුභවාදී දෙයක් මගේ මේ ප්‍රෝග්‍රෑම් එකෙන් වෙයි කියලා අයට දිස්දුවන් තියනවා අපි හොයාගෙන ඇවිල්ලා මේ ගැන කතා කරලා ලෝකෙට ගොඩක් විශේෂයෙන්ම දිස්දුවන් තියන්න ඕනේ මේ දක්වා උදව් උපකාර කරපු සියලු දෙනාට ඒ නිසා තමයි මම නොවැටි මේ ගානට මේක අල්ලගෙන යන්නේ තවදුරටත් ඒ එක් දෙන උදව්වත් එක්ක මට මං හිතන හොඳටම නැගිලා මගේ ගමන යන්න පුළුවන් වෙයි කියලා ඒ නිසා ඒ සියලු දෙනාටත් ස්තුතියි අයට ගොඩක් ස්තුතියි හරි හරි හොඳයි මේ බුදු සරණයි